පළවෙනි එක කියන්නේ සමචතුරස්‍රයක් තියෙනවා. ඒකේ පැත්තක දිග x ඍණ 7යි. මේක පැත්තක් x ඍණ 7යි. එහෙනම් ඉතින් අනිත් පැත්තත් x ඍණ 7මනේ. ඇයි? දිග බලන සමානයිනේ සමචතුරස්‍රය. අහන්නේ එහි වර්ගඵලය. ආහි වර්ගඵලය ax වර්ගය දන bx දන c. ඉතින් වර්ගඵලය කියන එක ගන්න කොහොමද සමචතුරස්‍රය? හදනයි හරි දාගන්න හදලා ඉවර නම් කොටස වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල දිග ගුණ කිරීම පළල දිගයි පළලයි ගුණ කරගන්න. ඉතින් දිගට තියෙන්නේ පුතේ x ඍණ 7 පළලට තියෙන්නේත් x ඍණ 7නේ. x ඍණ 7 x ඍණ 7ෙන් ගුණ කරන් ති. දැන් මේ වරහන් ඉවත් කරන් අපි ඉගෙනගෙන තියෙනවා. පළවෙනි පදයේ නැ පළවෙනි වරහනේ පළමු පදයේ එහා පැත්තේ පද දෙකම ගුණ කරනවා. මතකද ඒ අරහතන ක්‍රමය? x ගෙන් x ඍණ 7 ගුණ කරන්න ඕන. හරි? දෙවෙනි පදයේ ඍණ 7 ඍණ 7 නුත් x ඍණ 7 ගුණ වෙනවා. එහෙම නේද? එහෙනම් බලන්න වරහන් ඉවත් කරලා තිබින් x x ගෙන් වැඩි කරාදී x වර්ගය x ඍණ 7ෙන් වැඩි කරද්දී ඍණ 7යි x. හරි? ඍණ 7 x ගෙන් වැඩි කරා නැවත ඒත් ඍණ 7යි x. ඍණ 7 ඍණ 7ෙන් වැඩි කරා. ඍණ 7 ඍණ 7ෙන් වැඩි වෙද්දී ධන 49 නේද? ඍණයි ඍණයි ගුණ කරාදී ධන 7වරක් 7 49යි. Right. තොර දැන් තියෙන්නේ මැද පද ටික සුළු කරගන්න. ඒ කියන්නේ x වර්ගය මේ ඍණ 7යි x ට ඍණ 7යි x එකතු වුණාම ශික්ෂා කීය දෙන්නේ? ධන 14යි. 14යි x නම් තමයි පුතේ ලකුණ ධන නෙමේ දුව ඍණමයි. එකතු වුණාට දුව ලකුණ ඍණ. හරි? එතකොට ඍණ 7යි x ට ඍණ 7යි x එකතු වෙද්දී ඍණ 14යි x ධන වෙන්නේ දුව ගුණ කරාදී. දැන් මෙතන මේ ඍණ 7 ඍණ 7ෙන් ගුණ කරාදී ධන 49. එතකොට ධන. දැන් මෙතන ගුණ කිරීමක් නෙමෙයිනේ. එකතු කරාදී ලකුණ ඍණමයි ඒ. හරි ඍණ 7යි x ට ඍණ 7යි x එකතු කරා ඍණ 14යි x. දැන් අවසානයේ ධන 49. හරිනේ මෙන්න උත්තරේ ඔය විදිහටයි තියෙන්නේ. බලන්න මේ ගානේ අනුපාඩු තියෙනවා නම් හදන්න ඒක හදාගන්න. කවිෂ හරියද මේක? මොකද උනේ? ඒක හරි. රයිට්. කවින්ද? හරි සර්. හරි. අනිත් අයත් හරියද නේද? ශික්ෂා අතනවා ධන කියලා දැම්මේ දුර. සර්. ලකුණ හදාගන්න දුර ඍණ විදිහට. කොට හරි. අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔක නේද? හරිනේ නේ. වර්ගඵලය ax වර්ගය දන bx දන c ආකාරයට ලියන්න. ඔය විදිහට තමයි එන්නේ. ඔන්න ඊළඟට කියනවා මේ x කියලා කියන්නේ පුතේ මේ x අකුර 107.5. එහෙමනම් සමචතුරස්‍රයේ පැත්තක දිග සොයා විපද ප්‍රකාශනයක වර්ගායිතය කියන ක්‍රමය භාවිතයෙන් වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ පුතේ දැන් මුලින්ම පැත්තක දිග සොයා ගන්න ඕනේ. හරි? දැන් පැත්තක දිග අපිට දීලා තියෙන්නේ x ඍණ 7 විදිහට. එහෙමනේ. දැන් ගානේ කියනවා x සමානයිලු 107.5ට. එහෙනම් පුතේ මේකට ආදේශ කරන්න. x වෙනුවට 107.5. ඒකෙන් අඩු කරනවා 7ක්. එහෙනම් පැත්තක දිග කීයද? 100.5යි. 100.5යි නේද? 107.5න් 7ක් අඩු කරද්දී 100යි. 100.5. ඔන්න පැත්තක දිග. ඉතින් පැත්තක දිග දන්නව නම් වර්ගඵලය හොයද්දී අර දිග වැඩි කිරීම බලන්නේ නේද? වර්ගඵලය ගන්න ඕන.
මේ බලන්න මම මෙහෙම හදන්න. වර්ගඵලයේ සමානයි දිග ගුණ කිරීම ඵලල. එතකොට දැන් දිග 100.5යි ඵලල 100.5යි. ගාණේ කියන අපතේ ද්විපද ප්‍රකාශනයේක වර්ගායිතේ භාවිතේ. ඒ කියන්නේ අර මෙන්න මෙහෙම ලියලා තිබ්බේ. 100.5 වර්ගය. මතකද ඔක වර්ගය ගන්න විදිහ මම වෙන එකක් අරගෙන පෙන්නන්නම් මේ. A + B ගේ වර්ගය. මෙන්න මෙහෙම එක වර්ගය ලිව්වේ පුතේ. මේකට අපි කිව්වා ද්විපද ප්‍රකාශනයේක වර්ගායිතේ කියලා. A + B ගේ වර්ගය. මතකද? මුලින්ම පළමු පදයේ වර්ගය. Right, good. ඊට පස්සේ ධන දෙක වැඩි කිරීම පළමු පදයේ. Right, ඒක නැවත ගුණ කරනවා දෙවන පදයේ. දෙවන පද. ධන අවසානයේ දෙවන පදයේ වර්ග. දෙවන පදයේ වර්ගය. Right, මෙන්න මේක ළමයි නේද? ආ ඒ ධන බීගේ වර්ගය කියන්නේ පළමු පදයේ වර්ගය ධන 2 වැඩි කිරීම පළමු පදයේ වැඩි කිරීම දෙවෙනි පදය ධන දෙවෙනි පදයේ වර්ගය. මෙන්න මේකට තමයි කියන්නේ ද්විපද ප්‍රකාශනයේක වර්ගායිතේ. එහෙනම් ඔය ක්‍රමයට මේක හදන්නලු පුතේ. එතකොට ඔයාලා කරගන්න ඕනා දැන් 100 කිව්වහම එකයිනේ තියෙන්නේ 100.5 කිව්වහම මේක ඉලක්කම් දෙකකට හරව ගන්න ඕන පුතේ. 100.5 ඉලක්කම් දෙකක් විදිහට ලියා ගන්න ඕන. එහෙනම් කොහොමද ලියන්න වෙන්නේ? 100.5. Right, very good. මෙන්න මෙහෙමයි ලියවෙන්න ඕනේ ළමයි. 100.5 වර්ගය. ඒතර 100ට 0.5ක් එද්දි 100.5යිනේ මේක හැදෙනවානේ. ඒතර යාගේ වර්ගය. දැන් ඔන්න පද දෙකක් තියෙනවා. පළමු පදේ තියෙනවා දෙවෙනි පදේ තියෙනවා. දැන් ලියමු. පළමු පදේ වර්ගය. එතකොට පුතේ 100 වර්ගය එහෙමනේ ධන 2 වැඩි කිරීම පළමු පදයේ වැඩි කිරීම දෙවෙනි පදයේ එතකොට 100 වැඩි කිරීම 0.5 ධන දෙවෙනි පදයේ ඒ කියන්නේ 0.5 වර්ගය දැන් ඔක සුළු කරලා උත්තරේ ගමු පළමු පදයේ වර්ගය කියද්දි පුතේ 100 වර්ගයනේ ඒ කියන්නේ 100 වර්ගය කියන්නේ 100 ලියලා තව බිංදු දෙකක් අකට දාන්න. 10,000යිනේ 100යි 100යි. ධන පුතේ මෙන්න මේ ටික ගුණ කර ගන්න ඕන. මේ සෙට් එක. 200ෙන් වැඩි කරද්දි 200යි. 200.5ෙන් වැඩි කරද්දි 100යි. නැවත 100යි පුතේ. මොකද 200.5 වැඩි කරනවා කියලා දැන් අපි දශම වැඩි කරන්නේ දශම නැහැ කියලා හිතලානේ. ඒ කියන්නේ 5ෙන් වැඩි කරන්න ඕනේ. මේක 5ෙන් වැඩි කරද්දි පුතේ 1000යි. එහෙමනේ. ඒතර මේකේ දශම ස්ථිතක් තියෙන හින්දා මේකෙත් 1 දශම ස්ථානයක් තියෙනවා මේ. ඒතර 100.0 ඒ කියන්නේ 100යි. ඒතර මෙතෙන්ට එන්නේ 100 පුතේ. ධන 0.5 වර්ගය. ඒ කියන්නේ 5 වැඩි කිරීම 5නේ. දශම නැහැ කියලා හිතද්දි පස්වරක් 5 25යි. දශම තියන්න ඕන මෙතන තියෙන්නේ 0.5 වර්ගය. දශම කොච්චරද පුතේ? දශම ස්ථාන 1ද 2ද? 2. 2යි නේද? මොකද හේතුව මේකනේ ඔකේ තේරුම් පුතේ. 0.5 ගුණ කිරීම 0.5. දශම ස්ථාන දෙකක් තියෙනවා නේද? පළවෙනියටත් දශම ස්ථානයක් තියෙනවා දෙවෙනියටත් දශම ස්ථානයක් තියෙනවා. දෙන්නටම දශම ස්ථානයක් තියෙන හින්දා ලැබෙන උත්තරේ දශම ස්ථාන දෙකකින් තියන්න වෙනවා. මෙන්න මෙහෙම තියන්න වෙන්නේ. 0.25 පුතේ. මේකට එන්න ඕනේ 0.25. දැන් ඔය සේරම එකතු කරා. 10,000ට 100 එකතු වුනහම 10,100යි. ඒකට 0.25 එකතු වෙද්දි පුතේ නිකම්ම 0.25 එකතු වෙනවා. එච්චරයි. 10,100.25 අන්න උත්තරේ. මේ ක්‍රමයට එන්න ඕනේ ළමයි. රයිට් හදා ගන්න බලන්න ගැටලු තියෙන අය. කවිෂා මොකද තත්ත්වය මේ ගානේ? වැරදිද? අවිෂා
Nikki 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 Vindya, mati ibu nenek itu Vindya. Ewa sir. Vindya. Kenapa kan? Right. Siksa makanya tak terima ke? Hendu ada? Hari itu utarai, hari itu nada? Hari sir. Right. Imaya, berada di hadapan tu tu. Oh, sir. Okay. Hari ni dahina hamba apa? Biarlah kau urut nene. Right. Okay, kita nak pergi ilang ke? Ekat ayamu, okay? Awasan prasne ya. Me pitepat keragana histan atas sudusu. Ada ya nene. Ini beli di biru duri liyan nikelati. Ini meka bohuma. Lacey, right? Mebran. Aiyah, papi cukup tak balum minum ini warga itu headnya vidya pun tak matak keragam. Yang apa itu mu? X dana tu nih warga. Make presarnya kerut putih. Palum pada warga itu re X warga. Nih, dana. Deka veri kirim, palamu pade veri kirim, dewi ni pade. Oh, mana yang ada? Aye, dana dewi ni pade warga. Karena lihat kerana, semua berak liwa. Terbalan x warga dana, meti ke guna kerat di pude hayai x dana, tu ne warga nama ya. Then, me petta diha balala, me petta ini kiu, nama tu warga itu ada ini kiu. Ekadom mana me kehiu behi pude. Ya apa hoyan ni? Mie awasan apa deh? Muka babi tak kerela deh. Nama warga mulai. Hari ni, nama warga mulai, nama itu nama. Mie kah deh? Nama warga mulai, arah warahan ayat itu dia no dewi ni pada deh deh. So, gan berdaya ayah dan. Ayah dan. Mulai deh lama? Nen, so ekdan itu nen warga. Kau mana deh? X dana tu nampi? X dana tu nampi. X dana tu nampi. X dana tu. Ah, make ada? Ah, mami nikah kita lah gana gatte mimi ke hari ni dia matak kena. Mimi ganta dah lana ya? Ah, hari. Hari. Mimi prasnya dah lana ya? Mimi nikah mudah hari ni kena. Mimi prasnya, ekak nampi. Hari. Itu ramai tu nampi hari ni nama warga mulai sama itu. Itu korang buat? Mimi dekam ada amna mana? Medapadeh hoyan buluan ni. Medapadeh he dene, deka vedi kirim, palmu padeh vedi kirim, dewi ni padi. Itu korang tahu medapadeh he dene. Dana deka, vedi kirim, palmu padeh vedi kirim, dewi ni padi. Tapi medapadeh hoyakan ni buluan. Membelan ayah parak tahu ekak baru. Ni apa? Xurina, hatere warga. Right? Itu le okey utara ini, meh mana mai kapar utara kan mar. X warga ya, lelam hadan nak kune. Dana dek, beri kiri, ma palung pade, beri kiri, ma dewi ni pade. Itu le rina hater. Dana rina hater le warga. Balan ni utara dia, palung pade warga, X warga, right? Itu kita minde meeting ke guna keradhi. Dewara hater atai, meten ala kuna rina ni sa rina we. Itu kita rina atai X. Rina hatere warga dana dasa, terus dana dasa. Dembalan ni apa tu? Make dihaan berala make petteri na bidhi. Dasa warga mule utere hatere, terus hatere tamai meten tau ni. Dasa warga mule hatere, hari ni. Itu korang buat deh. Mena meten rina beri me dewi ni pade rina ni sami, make rina hindu tamai meten ter rina. Eka kene hebat kat dia kan. Itu korang me meter pade he deh. Mena make, deka guna kirim, x guna kirim, hatar. Balang, makein hadir nanti kita mana dapat? Dewara hatar, atai atai x. Dalam itu adalah kuna rina hindar rina atai x. Itu roe rata bunda matuk dia. Enam dembara nape gana dia? Ya, apa gana dia latihan mihem?
මුලින්ම ප්‍රකාශනය වරහන් ඉවත් කරපු එක දීලා තියෙන්නේ x වර්ගයේ ඍණ his තැන ධන 81 සමානයි වරහන් ඇතුලේ x ඍණ his තැන වර්ගය. දැන් වරහනේ දෙවෙනි පදයේ හොයන්න පුළුවන් නේ පුතේ මේ 81 මොකක් භාවිතා කරලාද? වර්ගමූලය. වර්ගමූලය. නේ 81 වර්ගමූලය තමයි වරහනේ දෙවෙනි පදය. ඒතර 81 වර්ගමූලයේ 9 නේ පුතේ. එනම් මෙතෙන්ට එන්න උනේ 9 කියලා. හරි. ඒතර මෙන්න මෙතන දෙවෙනි පදයේ හොයන්න පුළුවන්. මෙන්න මේ දෙකම භාවිතා කරමු. කොහොමද ඒක හැදෙන්නේ? ධන දෙක වැඩි කිරීම පළමු පදයේ වැඩි කිරීම දෙවෙනි පදයේ. කොහොමද හැදෙන්නේ? Right? ආ දැන් බලන්න එහෙනම් ගුණ කරලා මොකද වෙන්නේ කියලා. 2x කින් වැඩි කරාදි 2x 2x 9 න් වැඩි කරාදි ඍණ 18x කොහොම නේද හැදෙන්නේ? එතකොට මෙතන තියෙන්න ඕනි ඍණ තියෙනවා. එහෙනම් 18x කියලා තියෙනවා. බලන්න එන ක්‍රමය. අමාරු නෑ පුතේ, බොහොම ලේසි ඒක. රටාව මතක තියාගන්න. හරි නේද මයි? ওই විදිහටයි එන්න ඕනේ. ඒ රටාව හොඳට අවබෝධ කරගන්න දෙපැත්තටම යන විදිහ ගැන. හරි. ආවින්ද හරිද ඒක? ඔව් සර්. ශික්ෂා රටාව පැහැදිලිදුව? ඔව් සර්. ඒක හොඳට ඒක ගණන් හදලා හුරු වෙද්දී ඔක හොඳට හුරු වෙනවා. හරි, මම අර දවස ගානේ හදන්න කියපු වැඩේ මම බලනවා දැන්. හරි, ඒක මම ආපුහම දවස ගානේ අපි අර කරු පේපර්ස් හදලා දාන්න කිව්වනේ නේද? හැමෝගෙම එනවද කියන එක පොඩි අඩුවක් තියෙනවා. තමස් කරනවා, එකක් හරි කරනවා. නමුත් අර දවස ගානේ නම් කෙරෙන්නේ නැහැ මගේ. හරි, ඒක හින්දා මම මේක අනිවාර්යෙන් ආපුහම බලනවා. තරුකාහිම කෝටුවක් ලෑස්ති කරලා තියාගන්න. හරි, තාරුකා. හා සර්. හරි. හරිනේ එහෙනම් මේක. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ආ ප්‍රශ්නයක් නෝ. බලමු අපි ඊළඟ ප්‍රශ්නය. බලන්න සමගාමී සමගාමී සමීකරණය මුලින්ම නම් තියෙන සමගාමී නෙමෙයි, නිකන් සමීකරණ ගොඩනගන්න බලන්න උත්සාහ කරමු. සමීකරණේ ෂුවර් නැත්නම් මැසේජ් එකක් දැම්මට කමක් නැහැ. චැට් එකට හරි කමක් නැහැ දාලා හරිද කියලා හදන්න කමක් නැහැ. හදන්න උත්සාහ කරමු. සර් ගානේ තුන්වෙනි එකේ 11 ඍණ x දෙන්න ඕනි. තුන්වෙනි එකද? ඔව් සර්. ඔව්, 11 ඍණ x තියෙන පුතේ.
නිකිනි එකයි දෙකයි හැදුවද? නිකිනි එක සහ දෙක හැදුවද තුන්වෙනි එකට කිව්වද? නෑ සර් ඒක දැක්කා ඒකයි හැදුවේ. ඒ ගාන ගම මතක නෑ වගේ.